රාජසේවයේ විශාල පිරිසක් තැපැල් ඡන්දය දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔවුන්ට අපි නිවැරදිව මේ කාර්යය කරලා ගියොත් තමයි ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඔබ පළවෙනි ලිපිකරු, ඔබ දෙවෙනි ලිපිකරු වශයෙන් වැඩ කටයුතු කරනවා, ඔබ තුන්වෙනි ලිපිකරු වශයෙන් වැඩ කටයුතු කරනවා, මුද්‍රා තබන්නා වශයෙන් වැඩ කටයුතු කරනවා. එතකොට පළවෙනි ලිපිකරුට මම දීලා තියෙනවා තැපැල් ඡන්ද නාමලේඛනය. ඊට ඔබට පෑනක් පාවිච්චි කරන්න ඕනේ නැව මෙතනදී. ඊළඟට දෙවෙනි ලිපිකරුට මම දීලා තියෙනවා ඡන්ද පත්‍රිකා පොත. ඔබට දීලා තියෙනවා නිල සලකුණ. ඊළඟට අඩිරුලක් දීලා තියෙනවා, පැන්සලක් දීලා තියෙනවා. ඔබ තුන්වෙනි ලිපිකරු, තුන්වෙනි ලිපිකරුට මම දීලා තියෙනවා A කවරේ. ඊළඟට D කවරේ දීලා තියෙනවා. ඊළඟට මගේ මුද්‍රා තබන්න ගාව මම තියලා තියෙනවා C කවරේ, ඔහුබාරේ C කවරේ. මම තියාගෙන ඉන්නවා B කවරේ. අනන්‍යතා ප්‍රකාශයේ අලු පැහැති ස්ටිකරේ. පළවෙනි ලිපිකරුගේ කාර්යභාරය වෙන්නේ මේ පොතේ මේ කෙළවරේ තියෙන අණු අංකයේ ඉස්සලාම හඬනගා කියවන්න ඕන. ඊළඟට තැපැල් ඡන්ද දායකයාගේ නම හඬනගා කියවන්න ඕන. ඊළඟට සහතික කිරීමේ නිලධාරියාගේ ලිපිණය හඬනගා කියවන්න ඕන. ඒක තමයි ඔබේ රාජකාරිය වෙන්නේ. අණු අංකය කියනකොට ඔබ මෙතන ටික් එකක් දාගන්න ඕන. අණු අංකයේ ඇහෙනකොටම මේ අණු අංකය මෙන්න මෙතෙන් ලියන්න ඕනේ. මේ මෙතනින්ද මේ අණු අංකය ලිව්වනේ. අණු අංකය ලියලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න මේ ඡන්ද පත්‍රිකාවේ පහලින් වම් පසට වෙන්න මේ නිල සලකුණෙන් සලකුණු කරන්න ඕනේ. නිල සලකුණෙන් සලකුණු කරනකොට මේක මේ පොතේ තියලා සලකුණු කරන්න බෑ. එතකොට මේක සලකුණක් වෙන්න පුළුවන්. ඒකින්ද මේක මේ පැත්තට අරගෙන ඕන සලකුණු කරන්න. ඒ සලකුණු කරලා ඊට පස්සේ මේ අඩිරුවල තියලා මේක ප්‍රවේශමට ඉරන්න. මොකද මේ සැරේ දිග ඡන්ද පත්‍රිකාවක් තියෙන අඩි දෙකහමාරක් විතර දිග එකක්. ඒකින්ද ප්‍රවේශමට මේක ඉරලා ගන්න ඕන. ඉරලා අරගෙන ඒක ඔබ මා වෙත යොමු කරන්න ඕන. ඔබට අණු අංකය ඇහෙනකොට D කවරේ සහ A කවරේ තියෙනවා QR කෝඩ් දෙකක්. ඒ QR කේත දෙකට යටින් තියෙනවා අණු අංකය. ඒ අණු සටහන් අණු අංකය නිවැරදිද කියලා බලන්න. ඊළඟට D කවරේ තියෙනවා තැපැල් ඡන්ද දායකයාගේ නම. ඒක නිවැරදිද තියෙනවද කියලා බලන්න. ඊළඟට D කවරේ තියෙනවා සහතික කිරීම නිලධාරියාගේ ලිපිණය. ඒක නිවැරදිද කියලා බලන්න. ඒ වගේම ඒ අතරතුර කාලයේ ඔබ බලන්න ඕන මේ A කවරේ තියෙනවා සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපිණය. ඒ කියන්නේ මේ බදුල දිස්ත්‍රික්කයේ. මේ බදුල දිස්ත්‍රික්කයට ආපෝ එන කවරේ තමයි මේක. ඒකත් නිවැරදිව සටහන් වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. බලලා ඔබ A කවරේ මා වෙත යොමු කරන්න ඕන, D කවරය මෙතනට යොමු කරන්න ඕන. මම මේ ඡන්ද පත්‍රිකාවේ තියෙන අංකයමද, මේකේ පිටපස්සේ මුද්‍රණය වෙලා තියෙන අංකයමද මේ B කවරේ තියෙන්නේ සහ අනන්‍යතා ප්‍රකාශයේ තියෙන්නේ කියලා නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරලා මම A කවරේ උඩින් B කවරේ තියෙනවා, B කවරේ උඩින් අනන්‍යතා ප්‍රකාශයේ තියෙනවා, අනන්‍යතා ප්‍රකාශයේ උඩින් ඡන්ද පත්‍රිකාව තියෙනවා, ඊට උඩින් අලු පැහැති ස්ටිකරය තියෙනවා. ඒතර අපිට කෑලි පහක් ආවනේ. ඊට පස්සේ ඒක මම දෙකට නමනවා. දමනකොට මේ ඔබ C කවරේ සූදානම් කරගෙන ඉන්නවනම් ඊට පස්සේ මම ඒක C කවරේට දානවා. ඒකල ස්ටිකරය අලවනවා. ඔබට පුළුවන් D කවරේ වෙනකොට සූදානම් කරගෙන ඉන්න. ඒ D කවරේට මේ C කවරේ දාලා මේ මුද්‍රාවෙන් මුද්‍රා කරනවා. ඒ මුද්‍රා කරනකොට අනිවාර්යෙන් මේකෙන් අඟල් කාලක් විතර එළියට පොඩ්ඩක් තියාගන්න මුද්‍රාව. ඒකල මේක කාලක් පොඩ්ඩක් ඇතුළට නමන්න. නමුවම මේක හරියටම හොඳට සීල් වෙලා තියෙනවා. මම හිතන්නේ උදේ ආපු ගමන් ඔකළු කාර්ය මණ්ඩල පැමිණීමේදී අස්සම් කළා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන අවස්ථාවේදී අපිට 9.1 වෙනි නියෝගයේ යටතේ තියෙන රහසිතා ප්‍රකාශයක් අස්සම් කරන්න. එවනම් අපි සියලු දෙනාම ඉස්සෙල්ලා රහසිතා ප්‍රකාශය අස්සම් කරලා ඉන්නේ. මේ ඔබ හතර දෙනාගම ටික ARO අස්සම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට අස්සම් කරන්න පුළුවන්. මගේ එක මං තව ටිකින් දිසාපතිතුමා පැමිණියාම දිසාපතිතුමාට කියලා සාතික කරගන්න කටයුතු කරනවා. RG.31 රත්නායක මුදියන්සේලාගේ විශාන්ත මනෝජ් රත්නායක. HR කුමාරතුංග මේජර් 591 පාබල සේනා මුගස්ථානය යුද හමුදා කඳවුර මුලතිව. හරිනම් හරි කියලා කියන්නවා. මේක මට මේක දෙනකොට මේ 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 අංකය මේකේ මුද්‍රිත අංකයක් තියෙනවනේ. ඒ මුද්‍රිත අංකය පේන විදිහට දෙන්න ඕනේ. මම පේන විදිහට නමලා දැන්. ඒ කවරේ හම්බුණ තුන්වෙනි ලිපිකරුගේ. මම ඒක යටින්ම තියාගත්තා. ඊට පස්සේ B කවරේ මෙතන තිබ්බේ
අනන්‍යතා ප්‍රකාශයත් මෙතන තිබ්බේ. දෙවැනි ලිපිකරුගෙන් හම්බුණු මේ ඡන්ද පත්‍රිකාවත් එක්ක ඒකේ තියෙන මුද්‍රිත අංකයත් එක්ක මම බැලුවා බී කවරේ තියෙන මුද්‍රිත ලියලා තියෙන අංකයයි අනන්‍යතා ප්‍රකාශයේ තියෙන අංකයයි හරිදි කියලා නිවැරදි. ඊට පස්සේ මම මොකද කළේ, බී කවරේ දෙවෙනියට තියාගත්තා, අනන්‍යතා ප්‍රකාශයේ තුන්වෙනියට තියාගත්තා, ඡන්ද පත්‍රිකාව හතරවෙනියට තියාගත්තා, ඊට උඩින් තියාගත්තා අලු පැහැති ස්ටිකරය. මේ වටයක් ඉවරලා එනකොට මාගාව තියෙන අලු පැහැති ස්ටිකර එක, ඡන්ද පත්‍රිකාව, අනන්‍යතා ප්‍රකාශය, බී කවරය, ඒ කවරේ කෑලි පහක් තියෙනවා. එතකොට මේකේ ඒ කවරේ මම යටින්ම තියාගෙන තියෙනවා. ඊට පස්සේ බී කවරේ ඊට උඩින් තිබ්බා. ඊට පස්සේ අනන්‍යතා ප්‍රකාශය තිබ්බා. ඊට පස්සේ ඡන්ද පත්‍රිකාව තිබ්බා. ඊට පස්සේ අලු පැහැති ස්ටිකර එක තිබ්බා. එතන මම මේක මේ විදිහට දෙකට නවා ගන්නවා. නමාගෙන ඒ වෙනකොට සී කවරේ සූදානම්. සී කවරේට මම මේක දානවා. මේක තමයි සී කවරේ කියන්නේ. මේ සී කවරේට අපි දැන් මේ අර මගේ අතේ තිබ්බ කෑලි පහම දැම්මා. දාලිවල දැන් මේක අලවන්න ඕන. මේක කලින් ගලවලා තියාගන්න බෑ. මේක දාලි ඉවරලා තමයි ගලවන්න ඕනේ. මෙන්න මේ සුදු පාට ස්ටිකර් එකක් තියෙනවා, මේක ගලවන්න ඕන. මේක ගලවලා මේක මෙහෙම නමලා අලවන්න තමයි තියෙන්නේ. ඒක අපි මුද්‍රා තබන්න කරන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි ලිපිකරු පරීක්ෂා කළ ඩී කවරය, මේකේ තමයි තැපැචන්දායකයාගේ නම තියෙන්නේ, ඊළඟට සහතිකිරිය නිලධාරියාගේ ලිපිනේ තියෙන්නේ. මේකට තමයි අපි මේ සී කවරේ දාන්නේ. මේ මුද්‍රිත ටේප් එක මෙයාලා අලවනකොට මේ දෙපැත්තේ අඟල් කාලක් විතර තියාගත්තා. කාලට වැඩි කරගත්තෙත් නැහැ. ඇයි අපි එහෙම තියාගත්තේ? මේක දැන් මේ පැත්තට නමලා දැම්ම නම් මේක හොඳට ඇලවෙනවා. ආයි මේක ගැලවෙන්නේ නැහැ. මේ විදිහට පුළුවන් මේ විදිහට අලවන්න. මේක අඟල් කාලක් විතර තියාගත්තේ මේ පැත්තේ අකුරු වලට හානියක් නොවෙන්න. මේ අකුරු වලට කිසිම හානියක් වුණේ නැහැ. ඊට පස්සේ අපි මේ එක පැකට් එකක් හදලා ඉවරයි. මේක අපි ඔව් දැන් මෙන්න මේ විදිහට පෙට්ටිය කාඩ්බෝඩ් පෙට්ටියක් තියාගත්තා නම් අපිට මේ ඩී කවර් එකතු කර ගන්න පුළුවන් පිළිවෙලට. මේ තියෙන ඒවා ඔක්කොම පිළිවෙලකට තියා ගන්න ඕන. එතකොට අපිට කවර 50 ලෑස්ති වෙනකොට ආපහු තැපල් කතෝරුවට ගෙනියනකොට මේක පහසුවක් වෙනවා. RG.32 ඒකනායක මුදියන්සේලාගේ චතුර බුද්ධික. SC අන්නතුගොඩ නිලධාරි අනදෙන ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප තලාතුවේ මහනුවර. RG.33 ඒකනායක මුදියන්සේලාගේ කිමාල් අසංක. HS ලියනාරච්චි පරිපාලන නිලධාරී නායක ස්ථානගත කිරීම, අකුරේගොඩ නායක ස්ථානගත කිරීම කිඹුලාවල. දැන් තැපැල් ඡන්ද නාමලේඛනයේ ඡන්දදායකයන්ගේ නම් 50ක් කියවලා ඉවරයි. ඡන්ද පත්‍රිකා පොතත් 50ක් ඉවරයි. මොකද මේ ඡන්ද පත්‍රිකා පොත 50ක් විතරයි තියෙන්නේ. මේ 50ම අවසන් වුණා. ඊළඟ අපි බී කවර ගත්තේ 50 මිටියක්. ඒ 50ම අවසන් වුණා. මේ මම අලුතෙන් ගත්ත එකේ තියෙන්නේ 50ම අවසන් වුණා. ඊළඟ අනන්‍යතා පත්‍ර 50 මිටියක් ගත්තේ ඒ 50ම අවසන් වුණා. ඔතන ඒ කවර 50 මිටියක් ගත්තේ 50 අවසන් වුණා. එහෙනම් මෙතන සී කවර 50 මිටියක් ගත්තා. සී කවර 50 මිටියක් අවසන් වුණා. ඒ කවර 50 මිටියේ මේ 50 තමයි මෙතන තියෙන්නේ. දැන් මේ කියන්නේ මේ ඩී කවරේට මේ අනිත්‍ය ඔක්කොම එකතු වෙලා ඩී කවරේ ඇතුළේ තමයි තියෙන්නේ. ඩී කවර 50ක් දැන් මෙතන තියෙනවා. එහෙනම් මෙතන ඩී කවර
දැන් 50ක් තියෙනවා. අපි ගණන් කරලා බලන්න ඕන හරියට 50ක් තියෙනවද? ඊළඟට මේ අංක පිළිවෙලට ගන්න ඕන එකේ ඉඳලා. එහෙනම් තා අද ඉඳලා අරගෙන හරියට එකේ ඉඳලා 50 පිළිවෙලට ගන්න ඕන. පිළිවෙලට අරගෙන මේක. ඊට පස්සේ මෙන්න මේ තැපැල් කාර්යාලයට ගෙනියන්න අපි ලිස්ට් හදලා තියෙනවා. මේක පොඩි එක 50ක් තියෙනවා නම්, කියන්නේ එක පැත්තක 25 අනිත් පැත්තේ 25යි 50ක් තියෙනවා. එතකොට මේ කොළ දෙකක් එක මේ පිටපත් දෙකක් එක්ක අපි තැපැල් කාර්යාලයට මේ 50 ගෙනියනවා. එනිසා මේගොල්ලෝ බාරගත් බවට මේක අස්සම් කරලා අපිට දෙනවා ව්‍යාපාරික කිරීමේ රිසිට් පත්කුත් එක්ක. ඊට පස්සේ ඒ ඔබට දෙන දෙක, ඔබට දෙන රිසිට් පත් දෙක ඔබ ගෙනල්ලා බෝඩුවකට දාලා ඉවරලා ඒක පරිස්සමෙන් තියා ගන්න ඕන. අවසාන මොහොතේවා මැතිවරණ නිලධාරීන්ට බාර දෙන්න.